එඒසන් බුදුරජාන් වහන්සේ මැඳුම් පිළිවෙතින් යමින් ශ්‍රේෂ්ඨ වූ පිරිසිදූ ආරය මාර්ග ගමන්් කලාා කියල කියනවා සම්මාධිට්ටියෙන්. නිවන්දකිනා ජාදදක්වා දීපංකට පාදමුලේ පටම් මේ බෝධි ම්ඩල දක්වා නොරදින මග වැඩම කළේ මේ සම්මාධිට්්‍යිය පෙරටු කරගෙනයි. එයින් මෙලොව පරලොව ගැන කුසල් අකුසල් කරමුවි පාත්් ගැන දනගෙන මවපියන්ට සැලකීම ගැෙන දෙනගෙන. ඕප පාතික සත්‍යයන් ගැන පිළිගනිමින් සම්මාධිට්්‍යිය පීටනවා. හේතුව දුකෙහිනිවීම නිවනවගේ මාර්ගයගෙන් පිළිබඳ විස්්වාසය මෙසිියල්ලම සම්මාධිට්ටියයි සම්මාධිට්ටිය පෙරටු කරගෙන ළඟට සම්මා සංකප්පයෙන් යුතු වැඩම කළා අවිහිංසා සංකප් අව්‍යාපාද සංකප්ප නෙක්කම්ම සංකප් හිංසාන කිරීමේ චේතනාව මෛත්‍රී චේතනාව කාමයක් නත්තරීම සිතුවිල්ල ඒ කියන සම්මා සංකප්පයෙන් යුතුවයි මේ ගමන නිවන් මඟ වැඩමළ සම්මාවා චා. බොරු කීමෙන් වැලකුණා, කේලාංකිමින් වැලකුණා, පරස වචනකීමෙන් වැලකනාා හිස් වචනකීමෙන් වැලකනාා එයනෝ වචනය පිරිසුදු කරගනිමින් නිවන් මග වැඩම කලා, සම්මාකම්වන්තේ. සතුන් මැරීමෙන් වැලකුණා ොරකමින් වැලකුණා කාම්මිච්චාචාරයෙන් වැලකුණා, වැලකෙමින් කය සංගර කරගෙන නිවන් මග වැඩම කලා, සම්මා ජීවයෙන්. අද හැමිදී පවැත්මින් වෙෙන් වෙලා ධාහරමිකව නිවන් මඟදි වුණු කළ කුවකම් ලපනා ආදී නේමිත්තිකතා ආදී එක් විසි අනේශනයන්ගෙන්තොර ගමන් කළා. සම්මාවා යාම අකුසල් ප්‍රහාණයට වීරයර නූපන් අකුසල් නූපදවීමට වීරය කළ උපන් කුසල් දියුණු කරන්න වීරය කළලා නූපන්කුසල් උපදවන්නත් ඒ භාග්‍යතුන්හන්සේ වීරෙ කරමින් නිවන් මඟ වැඩම කළ සම්මා සතියෙන් සතර සති පට්ටානේ සිත පිහිටුවමින් සම්මා සමාධීන් දයාාන වඩමින් සමාධී තහවුරු කරමින් නොවරදින මග ගමන් කලා ජාමරණ නැති සාන්තස සන්දර නිවනට බුදුරජාණන් වහන්සේ වැඩම කළ. අජර කියල කියන නිවනට මකද ජරාවට පත් වෙන්න අමර කියනව මරණයට පත් වෙන්නේ. ජාති දුක නැති නිවන දැන් නිවනට පත්වෙච්ච සාාවකේ හරි භාග්‍යවතුන් වහන්සේ හරි පසේව්දුරය වහසල හරි තමන් වහන්ස අවසාන මරණය ඒ සිද්ධ වෙන්නේ පිරිනිවන් පෑම කියලයි අපි හඳුන්වන්. පිරිනිවන් පෑවට පස්සෙ දෙවලොෝ මනුලොබහෝ බඹලොෝ කොහේවත්. විඤඥාය පවති නෑ උපදදින්නනෑ උපතක් නති නිසා අජාති කියල කියනවා. ජාතියක් නැති නිවන ජරාවක් වයසටයයාමක් නෑ ඉපදෙ නති නිසා වයසට යන්නේ අ්චර. උපදු නැති නිසා ලෙඩවෙන්න කයක් නෑ අව්‍යාදිී මැරෙන්න කෙනෙ නෑ අමර අමරණීය සෝකයක් නෑ කයක් නෑ හිත් ජීවිතයක් අයි ලැබේ නැති නිසා අශෝක අපරි දේව අඩන්න කෙනෙක් නෑ උපායාස් අනූපයාස කියනෝ වෙහස්ස කර බවක් නෑ. ට සතර මඟ පල නුවනින් මාර්ගඥානයෙන් නැසෝ කලෙසුන් නැවත නූපදෝමින් තමයි භාග්‍යතුන් වහන්සනිවන් මග වැඩම කළේ. තුට බුදුරජාණන් වහන්සේ ආනාපාන සමඳ සමාධියෙන් සමාධියයට පත්වෙලා ඒම නාමරූ විදර්ශනාවට හැරිලා විපස්සනාඥාන පිළිවලින් ගිහින් අවසානයේ සෝවාන් මාර්ගක්ෂණයේදී. සක්කාය දිට්ටිය මම මගේ මගේ ආත්මය කියන දෘෂ්ටිය. සම්පූරණය නැති කලාා. ඒ නැතිකරපු සක්කා ඇදිට්ටිය සෝතාපන්නාරයන් වහන්සේ නැව උපදින්න නෑ. මමේ මගේ මගේ ආත්මෙකල ග්‍රහණය කරන්න නැති බව. ඒ නිසා මම වෙනුවෙන් සතුන්මරන්නේ නැහැ සොරකම් කරන්නේ නැහැ පංචපාපයන් පංචානන්තරය කරමයන් නියත මිත්‍යාදෂ්ටිවැනි අපායගාම් යකුසල් කරන්න නැහැ. රාගදේශමෝක් සිතුවිලි ඇති වෙනවා මුකල් තාාවම රාගදේශමෝතියෙන නිසා නමුත්. මම මගේ මගේ ආත්මය කියන ග්‍රහණය මේ සෝතා පන ශ්‍රාවකයට නැහ ආය ඇතිවෙන්නෙම නැත. විච්ිගිච්චා බුදුරජාණන් වහන්ස ගැ ධර්මය ගැන සැකයක් මහාසංගරත්නය ගැන සැකයක් සෝතා පන්න ශ්‍රාවකයායට නෑ. අතීතය ගැන සැකයක් නෑ අනාගත සසර ගැන සැකයක් ැ සීලේ ආනිසංස ගැන සැකය නෑ පි සවපාදය පිළිබඳ සැකයක් නෑ කියන. තුොර මේ විදී නිසක භාවයට පත්වනා වෙනවා සෝතාපන්න ශ්‍රාවකයා. ට සීලබ්බත පරාමාස අජපුුත ගෝවුත්ත සුනකවෘතාදී වෘත සමාධානය වැලකෙනවා. ඒ බුත සමාදන් වෙලා නිවන්දකින්න බැහැකියෙන් අදහස මේ ශ්‍රාවකයන්ට ඇති වෙනවා සෝවානුනාට පස්සෙන සෝතා පන ශ්‍රාවකය නැව උපදින්නේ ආත්ම භාව හතයි. ආත්මභාව හත ඇතුළදදී අරිහත්තයට පත්ව නොකොහම දරිහත්වයට පත්වෙෙන්නේ සකදාගා වෙනට ප සනාගාම වෙන අනාගාාවනාට පස්සේ හරිහත්තට පත්වෙනවා සුද්ධවාස බඹතලයදම පිළිවලින්. මාර්ගඵලේ මාර්ගඵලට පත්වෙනකොට එහෙමයි සිත්ත වෙන්නේ. ඒක බීජි සමහරට සෝවාන්නලා මේ ජීවිතයේදම. රහවෙනවා න එක බීචි කියනවා කෝලංකෝ ලකින් ආත්ම දෙක තුන හතර පහ හයකන අතර තුරේද පිළිවලින් රහත්වෙනවට සත්තක්කත්තු පරම කියනවා ආත්ම හත්තකින් අරිහත්වයට පත්වෙනවා උපරිම වශය හිට වඩා අටවෙනි නැතේ බවන් අට්ටමං ආදියන්ති අටවෙනි භවයක් ඇත්තෙම නැහැ. සකදාගාමි මාර්ගක්ෂණයේදී ප්‍රහාණය කරනවා කාමරාග පටික තුනී භාවයට පත් කරනවා. සම්පූර්ණෙන්න්නෙවෙේ. අඩක් ප්‍රාණය කළගෙන එ ප්‍රාණය වෙච්ච කොටස නැව තුපදදින්නේ නැසේ නැවත නූප්‍රධය තත්වට පත්ව කමින් තමයි නිවන් මඟ ගමන් කළේ පිළිවෙලි. අනාගාමී මාර්ගක්ෂණයේදී කාමරාග පටික සම්පූර්ණෙන් ප්‍රහාාණය වෙනවා. කාමරාක්‍යන ඇලීම පටික ගැන ගැටී. වෙන කාමවස්තුූන් කෙරේ ඇලීම, ශ්‍රාවකයාට නැති වෙනව අනාගාමී ආරයන් වහන්සේට ඒ ඇලිීම නැති නිසා ගැටීම නැතිවෙලා නො. එක නැව උපදින්නේ එනම් යම් කිසි ශ්‍රාවකයේ මෙහිෙද අනාගාමවෙලා මරණයට පත් වනොත් අවිහ අතප් සුදස්ස සුදස්ස අකනිිට්ටක කියන්න පංච සුද්ධවාසේක ලෝකික තමයි පහළ වෙන්නේ එහි පහළ වෙලා එහෙදී අරිහත්තයෙන් අමානිවන ශක්ෂාත් කරගන්නවා. එසේ මේ බුද්ධ සාසන වලදි අනාගාම් වෙලා හිදී අරිහත්යට පත්වෙච්ච කෝටි ගනන් අසාකෙ ගනන් රහතන් වහන්සල තවමත් සුද්ධවාසේ වැඩ සිටිනවා. ඒ බ්‍රහ්ම රාජවරු බොහෝසයින්, නිරෝස් සමාපත්තියෙන්මයි වැඩඉන්නේ. ඒ බ්‍රහ්මරාජවරන්ට වෙන කිසිම කාරයක් නැහැ මනුෂ්‍යන්ට ලෝකට පිට වැඩ ධත්ති වුණු ධර්මදශනාවක් දෙවලෝ කරන්න තිබුණනොත් ඒ වෙලාවට වැඩම කරනවා හැරෙන් අනිත් සෑම විටම දරමය තුළින් මේ කියන සමාපත්ති බලට සම්වධමින් වාසය කරන්නේ. ර අරිහත් මාර්ගෂනය, රූපරාග, අරූපරාග මාන උද්ධච්ච අවිච්චා කියන මේ සංයෝජන පහ සම්පූර්ණයෙන් ප්‍රහාාණය කරනවා. මේ ඔටිෙන උද්දම්භාගේ සංයෝජන ගොඩක්ම ප්‍රහාණය කරගන්න නමාරුම යටටිින් කියියපු සංයෝජන පහ. සක්කාා ධීත්‍යතම අමාරුම. එකැන මුලින් සෝතා පන්න වෙන්නේ අපහ සෝතා පණුනට පස්සේ නිවන්මකට වැටන වෙනවා නිවන්මඟට වැටුුණට පස්සේ. ශ්‍රාවකයට අපහසුවක් නෑ ඉතුරු මාගඵල තනිම මුණක් දියුණු කරගන්නට පුලයිනි සපි කළ යුත්තේ සෝවාන් වෙන්න මුලින් උත්සාහ කරඩුවනිේ.